කොහොමද ඔයාලට හැමෝම හොඳින් නැති කියලා හිතනවා? අපේ යුලී බබාගේ අකුරු කියවීමේ උත්සවයේ දවස අපි කොහොමද ඒකට ලෑස්ති වුණේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මේ වීඩියෝ එක අරගෙන එන්නේ. මන් වගේ අත්දැකීම් අඩු අලුත් අම්මලට මේ වීඩියෝ එක පොඩි හෝ උපකාරයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අපි සාමාන්‍යයෙන් බබෙක්ට වයස අවුරුදු 3 සම්පූර්ණ වෙන්න කලින් අකුරු කියවීමේ උත්සවය සිදු කරනවා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ බබාගේ උපන් වේලාවට අනුව සුදුසු හොඳම නැකත් දවසක් මේ සඳහා තෝරා ගන්න. වෙලාවක් වෙන් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඒකට අවශ්‍ය බඩු බාහිර ආදිය ලෑස්ති කරගන්න. අවශ්‍ය මූණ මූලිකම පොත් ගැන කිව්වොත් ඔයාලට සිංහල හෝඩි පොත, ඉංග්‍රීසි හෝඩි පොත, ඊට අමතරව චූටි චූටි කතන්දර පොත් ටිකක් ඔයාලට මේක සිංහල ඉංග්‍රීසි කියන මාධ්‍ය දෙකෙම ගන්න පුළුවන්. ඊට අමතරව ගල් ඇල්ලක්, ගල් කූරක් මේ වගේ හැම දෙයක්ම ඔයාලට බුක් ෂොප් වලින් මිලදී ගන්න තියෙනවා. මට නම් මේ පොත් කට්ටලයේම බබාගේ අකුරු කියවීමේ පොත් කට්ටලෙම පේජ් එකකින් gift එකක් ලැබුණ එකක්. මට මේක ලැබුණේ සෙව්වන්දි පබ්ලිකේෂන් කියන පේජ් එකෙන්. ඒ අක්කා යුලී බබාට අවුරුදු 2 විතර තමයි මට මේක gift එකක් විදියට එව්වේ. ඉතින් අක්කේ ඔයා මේ ලැබපු gift එක යුලී බබාගේ මේ ලස්සන දවසේ මට ගොඩාක් වැදගත් වුණා. අකුරු කියවීමේ මේ වගේ පොත් කට්ටලෙම එකපාර මිලදී ගනිද්දී ඔයාලට කිසිම අඩුපාඩුවක් නැතුව හැමදේම කරගන්න පුළුවන් වෙනවා. ඕන කරන සියලුම දෙවරුන්ගේ පින්තූර, එතකොට ඕන කරන සෑම පොත්පත් සෑම දෙයක්ම ඉතින් මේ පොත් කට්ටලය තුළ ඇතුළත් වෙනවා. ඒ වගේම තමයි අකුරු කියවීමේ චාරිත්‍රය කොහොමද නිවැරදිව කරගන්නේ කියලා උපදෙස් පත්‍රිකාවකුත් ඔයාලට මේ සමගම ලැබෙනවා. පේජ් එකේ විස්තර මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාලගේ නැකත් වෙලාවට අනුව සුබ දිශාවක් සමහර නැකත්වල තියෙනවා. ඉතින් එහෙම දිශාවක් තිබ්බොත් අන්නේ සුබ දිශාවට සුදුසු තැනක් ගෙයි ලෑස්ති කරලා එතන හොඳට පිරිසුදු කරලා කහදියර ඉහලා මෙන්න මේ විදිහට ආසන දෙකක් විදිහට තමයි අපි ලෑස්ති කරගන්නේ. ඒ මතට සුදු රෙද්දක් කෙලලා මේ විදිහට අපි ආසනය මුලින්ම ලෑස්ති කරගන්න ඕනේ. ඉහළම ස්ථානයේ බුදුරජාණන් වහන්සේ තැන්පත් කරලා ඊට වම්පසින් සහ දකුණුපසින් සැරියුත් මුගලන් අගසව් දෙනම සහ ආනන්ද මහරහතන් වහන්සේ තැන්පත් කරනවා. පහළ ආසනයේ සරස්වතී මෑණියන් හා ගණ දෙවියන් තැන්පත් කරනවා. මේ සෑම දේව රූපයකටම වෙන වෙනම පහන්, මල්, සුවඳ දුන් පැන් පූජා කරන්න. උදෑසන පිළියෙල කරගන්නා කිරිබතද මුලින්ම බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව පිළිගන්වා අනෙක් සෑම දේව රූපයකටම පිළිගන්වන්න. පළතුරු වර්ග 7ක් සහ කැවිලි වර්ග 7ක් වෙන වෙනම සරස්වතී මෑණියන්ට සහ ගණ දෙවියන්ට ඔයාලට මෙතනදි පිළිගන්වන්න පුළුවන්. හැකිනම් මේ සෑම දේව රූපයකටම ඔබ පිළියෙල කරගන්නා කිරිබතද පිළිගන්වන්න. දැහැත් වට්ටියක් හා පඳුරු කීපයක් බුලත් කොළයක් මත තබා ගන්න. විලඳ පැකට් එකක් අරගෙන ඒක දේසියකට දාලා මේ පැණි ඉහලා ඒකත් මේසි උඩ ලෑස්ති කරලා තියාගන්න. ඔබට හැකිනම් මේ සෑම දේව රූපයකටම කැවිලි සහ පළතුරු වෙන වෙනම පිළිගන්වන්න. නැකත් වෙලාව බොහෝ දුරට උදෑසනින්ම තියෙන නිසා ඔයාලට කලින් දවසේ රෑ මේ හැම දෙයක්ම ලෑස්ති කරලා තියාගත්තාම උදේට හරිම ලේසි. මේ තියෙන්නේ මම අවශ්‍ය කරන සියලුම දේ කලින් දවසේ ලෑස්ති කරලා මේ විදිහට තියාගත්තා. මොකද බබාවත් උදේට ලෑස්ති කරන්න ඕන නිසා මෙහෙම හදලා තියාගත්තාම ලේසි. අකුරු කියවීමේ උත්සවයේ වෙලාවට කපන්න මම කේක් එකක් ලෑස්ති කරා. මේක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි, ඒක ඔයාලගේ කැමැත්ත. බබත් සතුටු වෙන නිසා තමයි මම කේක් එකක් ලෑස්ති කරේ. යාට ඒ දවස මතක හිටින්නේ ආස විදිහට මට හිතුණා කේක් එකක් හදලා දෙන්න. ගොඩක් වෙලාවට යුලී බබාගේ බර්ත්ඩේ එකට උනත් මම මගේ අතින්ම තමයි කේක් එක හදන්නේ. හැබැයි මම ෆොන්ඩට් කේක් එකක් හදපු පළවෙනි වතාව මේක. අඩුපාඩු තියෙනවා. යුලී බබාවත් එකතු කරගෙනම කේක් එක හැදුවා. එයත් හරිම සතුටින් තමයි කේක් එක හදන්න උදව් වුණේ. අකුරු කියවන දවසේ උදේම බබාව හැරවන්න වෙනදට වඩා ගොඩක් වෙලාව කිට්ටු කරලා බබාව හැරවන්න එපා. උදේම හැරවලා බබාගේ වැඩ ඉවර කරලා බබාට කන්න මොනා හරි දෙනවා නම් කන්න දීලා බබාව ලෑස්ති කරන්න.
බබාව එතකොට බබා සූදානම් වෙනවා ඒකට. නැත්තම් නිදාගෙන හිටු බබාව එකපාර හැරෝල අකුරු කියවන්න ගත්තොත් සමහරට බබා අඬන්න පුළුවන්. බබා ඒ වෙලාවට මේ අකුරු කියවන්නේ නැති වෙන්න පුළුවන්. ඒක හින්දා හොඳම දේ තමයි ටිකක් වේලාසෙන බබාව හැරෝල පරිසරයට බබාව හුරු කරවන එක. සියලු දේම් පිළිවෙලට ලෑස්ති කරාට පස්සේ ඔයාලට පුළුවන් චාම් ඇඳුමක් අඳින්න. මම මෙතනදී මගේ අතින්ම මහපු ළමා සාරියක් තමයි යුලි බබාට ඇඳුවේ. සුදු ඇඳුමක් ඔයාලට නැත්තම් යම් කිසි පාටක් දීලා තියෙනවා නම් ඒ පාටට සුදුසු ඇඳුමක් අඳින්න පුළුවන්. ඇඳලා පහන් පත්තු කරලා බුද්ධ පූජාව පිළිගන්නල ඔයාලට පුළුවන් ආගම සිහි කරලා තුන් සූත්‍රය අහන්න සලස්වන්න. බබාට තුන් සූත්‍රය අහන්න සලස්වන එක ගොඩාක් හොඳයි. මේ හැම ආගමික කටයුත්තක්ම ඔයාලා බබාට අකුරු කියවීමේ නැකත ලැබෙන්න කලින් කරන්න ඕනේ. නැකත් වෙලාව ලැබුණට පස්සේ ඔයාලට පුළුවන් බබාට කියවීමට පහසු අකුරක් හෝ එහෙමත් නැතිනම් බබාගේ නැකත් වෙලාවට අනුව බබාට කියවන්න සුදුසු යයි ලබා දුන් අකුරක් බබාට මේ වෙලාවේදී මුලින්ම කියවන්න. බබාගේ අත අල්ලලා බබාට මේ විදිහට ලියන්න වගේම බබාට ඒක කියවන්න සලස්වන එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් බබාට හෝඩි පොත කියලා දෙන්න, ඉංග්‍රීසි අකුරු ටිකක් බබාත් එක්ක කියවන්න. මේ විදිහට තමයි අකුරු කියවීමේ චාරිත්‍රය කරන්නේ. මේ බලන්න අයන්න අම්මා මේ බලන්න තුමේ අයන්න අම්මා අම්මෙක් නේ දින්නේ ආයන්න ආච්චි ඇයන්න ඇත්තා යන්න ඉබ්බා ජයන්න ජම්බු ඒ ඇපල් බී බෑග් සී කැට් D no no I ice cream. මෙතනදී ඔයාලට වැදගත් වෙන්නේ මුලින්ම කවුද අකුරු කියවන්නේ එක. මම විශ්වාස කරන විදිහට දෙමාපියෝ තරම් ළමයට කවුරුවත් ආශිර්වාද කරන්නේ නැහැ. ඒක නිසා මම හිතුවා ළමයට අකුරු කියවන්න සුදුසුම කෙනා අපි දෙන්න කියලා. ඒ කියන්නේ යුලි බබාගේ දෙමාපියෝ හැටියට අපි. ඒක ඔයාලට කැමති විදිහට කරන සමහර අය පන්සලේ හාමුදුරුවන් ලව්ව, එහෙම නැත්නම් පිළිගත් ගුරුවරයෙක් ලව්ව කියවනවා. ඒක තමන්ගේ කැමැත්ත. මම හිතන්නේ තමන්ගේ දරුවට තමන් තරම් කවුරුවත් ආශිර්වාද කරන්නේ නැහැ කියන එක. මොකද ජයන්න කෝවියන්න ජම්බු ජම්බු මේ කයන්න කයන්න මේ කලය කොහල්දින කලය තාත්තා තුමනික දෙන්න පුතේ කො තුමර දෙන්න නික දෙන්න කො මම තාත්තා නමර දෙන්න කො. අකුරු කියවල ඉවරුණාට පස්සේ බබාව සතුටු කරන්න එයා කැමති මොනවා හරි gift එකක් එයාට ලෑස්ති කරන්න, සෙල්ලම් බඩුවක් හෝ එහෙම නැතිනම් එයා කැමති ඕනම දෙයක්. ඉතින් යුලි බබා අපෙන් ඉල්ලා තිබ්බ එයාට කුඩයක්, එතකොට පැන්සල් පෙට්ටියක් මේ වගේ දේවල් අපි අපෙන් ඉල්ලපු දේවල් තමයි ලෑස්ති කරලා දුන්නේ. එයා හරිම සතුටු වුණා ඒ දේවල් වලට. එයාට මොනවද තෝරගන්න කියලා හිතාගන්න බැරුව තමයි හිටියේ. ඊළඟට අපි හදාගත්ත කේක් එක කැපුවා බබත් එක්ක එකතු වෙලා. ඒ දවස් අපිට වැදගත් දවසක්. ඒ දවස් අපිට මතක හිටින්න ජුලි බබාට මතක හිටින්න තමයි අපි කේක් එකක් හැදුවේ. එයා හරිම ආසාවෙන් තමයි කේක් එක කැපුවේ. එයා බලන් හිටියෙත් කේක් එක කපන්න තමයි. මෙතනදී මම ආසනයේ තියාගත්ත පොල් ගෙඩිය හවස යුලි බබත් එක්කම පන්සලට ගිහිල්ලා ගමේ දේවාලේ ගම්බාර දෙවියන්ට තමයි ගමේ දේවාලට අරන් ගිහිල්ලා පොල් ගෙඩිය බින්දා. ඒ විදිහට තමයි කරේ. සමහර අය මේ වෙලාවෙම ළමයා ගැස්සුවා කටවහ යන්න කියලා ගෙදරම පොල් ගෙඩියක් බිඳිනවා. මේ විදිහට තමයි අපි අපේ යුලි මැනිකගේ අකුරු කියවීමේ චාරිත්‍රය සිදු කරේ. මම හිතනවා අකුරු කියවන්න බලාපොරොත්තුවෙන් ඉන්න බබෙක් ඉන්න අම්ම කෙනෙක්ට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා.
වීඩියෝ එක සම්බන්ධව ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මැහුම් වීඩියෝ වගේම ඔයාලගේ ජීවිතයට වැදගත් වෙන මේ වගේ වීඩියෝසුත් අනිවාර්යෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. මේ වගේ වීඩියෝස් බලන්න ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. මගේ වීඩියෝ එක බැලුවට බොහෝම ස්තුතියි.